Hello guys, welcome to my YouTube channel. I born yaluani. Me adha mama poddak tiyak wenas deyak gana katha karanna hituwa. E thamai den api samaharak welawata den me bhashawa pawichchi karana kota ingreesi bhashawa oyala samahara wita dakala athi me oyala samahata nikan arana pudumeeta wage patthela athi me ape singhala ho demala wage bhashawaka තියෙන එක වචනයකට ඉංග්‍රීසි භාෂාවේ වචන ගොඩාක් තියෙනවා කියලා. ඈ එතකොට කොහොමද ඒවා යූස් කරන්නේ කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති. හැබැයි ඕගොල්ලෝ තේරුම් ගත යුතු දෙයක් තමයි මම මේ ඕගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ. අපි ඉංග්‍රීසි භාෂාවට කියනවා it's a rich language කියලා. ඒක පොහොසත් භාෂාව. පොහොසත් කියන්නේ මොකද්ද? ඩොලර්ස් පවුන් තියෙනවා කියන එකද? ඒක නෙවෙයි ඈ. ඒ කියන්නේ දැන් vocabulary එක ගත්තොත් ලෝකයේ වැඩිම වැඩිම වචන සංඛ්‍යාවක් තියෙන භාෂාව තමයි ඉංග්‍රීසි භාෂාව. ඊට පස්සේ තියෙන ප්‍රංශය. හරි දැන් නමුත් ඒ වුණාට සමහරක් වෙලාවට කියනවා කට්ටිය කියනවා මේ ප්‍රංශ භාෂාව කියන්නේ ඉතාම සියුම්. එතකොට ඒකෙන් භාව ප්‍රකාශනය. භාව ප්‍රකාශනය. භාව ප්‍රකාශනය ගොඩක් ලේසියි කියලා. දැන් ඒක ඇත්තක්ද බොරුවක්ද කියන්න තරමට මම ප්‍රංශ දන්නේ නැහැ. එහෙම කරන්න නම් ඒ අපි ප්‍රංශ භාෂාව ඉහළටම ඉගෙන ගන්න. එහෙම නැතුව අපිට කියන්න බෑනේ මෙන්න මේ අදහස කියලා. නමුත් ඉංග්‍රීසි භාෂාව ගත්තොත් ඉංග්‍රීසි භාෂාවෙනුත් ඔය භාව ප්‍රකාශනය. එහෙම නැත්නම් තමන්ගේ හැඟීම් හරියටම කියන එක. ඒක අපට ගොඩාක් දුරට හොඳින්ම කරන්න පුළුවන්. දැන් ඔය ඒක නිසානේ ඔය ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දන්නවා දැන් ඔය දැන් ප්‍රොෆෙෂනල්ස්ලාට ගොඩාක් වැදගත් වෙනවා ඔය ජාත්‍යන්තර කොන්ත්‍රාත් වැඩ තියෙනවනේ. ඒවයිදී අපි යොදා ගන්නවා ඉංග්‍රීසි භාෂාව. ඇයි ඒ? සමහරක් වෙලාවට දැන් අපි නම් අපිට තියෙන එකම ජාත්‍යන්තර භාෂාව හින්දානේ නමුත් දැන් යුරෝප් වලට වගේ ගියහම ඒ වෙයිදිත් ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව යොදා ගන්න කැමතියි. ඇයි හේතුව? ඒක තමයි ගොඩක් වෙලාවට ඒක හරි මේ ඉංග්‍රීසි භාෂාවේ ක්ලැරිටි එක වැඩි. ක්ලැරිටි කියන්නේ මොකද්ද? පැහැදිලි බව. ඒ කියන්නේ උදාහරණයක් විදියට කිව්වොත් දැන් අපි කියනවනම් කන්ට්‍රැක්ටර් කියන වචනයක් ආවොත් ඒකට ආයේ වෙන තේරුමක් නැහැ. දැන් කන්ට්‍රැක්ටර් කියලා කියන්නේ අර අපේ කන්ට්‍රැක්ටර් එක ඉන්නේ ඒ කන්ට්‍රැක්ට් එක එක්ස්කියුට් කරන කෙනා තමයි කන්ට්‍රැක්ටර් කියන්නේ. නමුත් හැම භාෂාවකම එහෙම නැහැ. සමහරක් වෙලාවට ඒ වචනයෙන් වෙන වෙන තේරුම් එන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි කියන්නේ ඇම්බිගස් කියලා. ටිකක් පැටලිලි සහගත තේරුම් එන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි භාෂාවේ අන්න ඒක නැහැ. ඇයි එහෙම නැති වෙන්නේ ඉංග්‍රීසි වල විතරක්? මූලික කාරණේ තමයි ඔය කැරිටි එකට නම් වෙලා තියෙන්නේ ඒක ගොඩක් වයිඩ්ලි යූස් ලැන්ග්වේජ් යන්නේ. හැමතැනම එතකොට එක එක අර්ථ තියාගෙන කරන්න බෑනේ. ඒ නිසා අපි ඒවට කියනවා ඒවා මේ අර මේ නයිස්ලි ඩිෆයින් කියලා. ඒ කියන්නේ ලෝකෙම පිළිගන්නවා මේක තමයි මේ අර්ථය. දැන් කන්ට්‍රැක්ටර් කිව්වොත් මෙයා තමයි. ආය වෙන කෙනෙක් නෙවෙයි. නමුත් අර අනිකුත් භාෂාවල එහෙම ලොකුවට අර හැමතැනම සර්කියුලේට් වෙලා නැති නිසා වයිඩ් ස්ප්‍රෙඩ් ලැන්ග්වේජස් නෙවෙයිනේ. අන්න එතකොට මේ ප්‍රශ්නයක් එනවා මේ දෙකේ සමහරට. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාවේ අයිතිය තියෙන කවුරු අතේද? එංගලන්තේ කට්ටිය අතේද? නැත්නම් ඇමරිකාවේ කට්ටිය අතේද? නෑ, ඒක ආය අතේවත් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ ලෝක උරුමයක්. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම උරුමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කාටවත් වෙනස් කරන්න බෑ. හරිද? දැන් ඇමරිකාවට කියන්න බෑ කන්ට්‍රැක්ටර් කියන වචනේ තේරුම මේකයි කියලා. එහෙම කියන්න බෑ. අනිත් එකක නෑනේ. ඒක හැමතැනම පැතිරිලා තියෙන භාෂාවන් නිසා අනිත් එකක වෙන්නේ නැහැ. එතකොට අන්න එතකොට ඇමරිකාවට හරි එංගලන්තයට හරි සිද්ධ වෙනවා අර කොමන් තියෙන අර්ථයම ගන්න. අන්න ඒ නිසා ක්ලැරිටි කියන එක මේ භාෂාවේ ගොඩක් තියෙනවා. අනිත් එක දැන් ඕක නම් ඇත්තටම ගොඩක් වෙයි නෛතික ප්‍රශ්නයක්. ලීගල්. ඒක අපි පැත්තෙන් තියමුකෝ. දැන් අපි මම දැන් කතා කරන්න ඕන උනේ කොහොමද අපි අර වචන ගොඩක් තියෙනවා නම් ඒ වචන අපි මොන විදියටද යොදා ගන්න කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ වචන ගොඩක් කියලා කිව්වට දැන් හිතන්නක දැන් මම උදාහරණකින් කියන්නම්කෝ එකක් ඈ පුදුමයටපත් වෙනවා කියන සිංහල වචනේ ගන්නකෝ. දැන් ඉංග්‍රීසියෙන් කොච්චර ඒවා ඔකට තියෙනවද කියලා බලන්නකෝ. සර්ප්‍රයිස් කියන්න පුළුවන්, ඇස්ටෝම් කියන්න පුළුවන්, ඇස්ටොනිෂ් කියන්න පුළුවන්, ඇමේස්ඩ් කියන්න පුළුවන්, ස්ටන් කියන්න පුළුවන්. මේ වචන කීයක් තියෙනවද? ඔය හැම එකම පුදුමයටපත් වුණා තමයි සිංහලෙන් ගත්තොත්. තව වචන ඇති මම කියන්නේ මම සාමාන්‍ය පාවිච්චි කරන ඒවාට. දැන් නැත්තම් කෙනෙක් කියන්න පුළුවන් නෑ එහෙම නෑ සිංහල භාෂාවෙන්නුත් ඔය හැමදේම කියන්න පුළුවන් කියලා. පුළුවන් ඇති. මම කියන්නේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් අපි පාවිච්චි කරන විදිය.
දැන් එතකොට දැන් අපි බලන්නකෝ දැන් සර්ප්‍රයිස් කියන වචනේ ගත්තගෙන පුදුමයට පත් වෙනවනේ හරිද දැන් සර්ප්‍රයිස් කියන තැන යොදාගන්නේ කොහොමද දැන් ඔන්න මම යනවා කොහේ හරි තැනකට ගිහම මගේ යාළුවා එතන ඉන්නවා මට කියලා I'm surprised to see you කියලා හරිද මම ඔයා දැක්කම පුදුමයට පත් වුණා කියලා නෙන්නේ නමුත් එතන පුදුමයම නෙවෙයි කියන්නේ මම ඔයාව ඔතන දකින්න හිතුවේ නෑ ඒක තමයි සර්ප්‍රයිස් උනේ හරිද දැන් එතකොට තව එකක් කියන්න I am amazed to see you කියන හරිද අන්න amazed කියුවහම පුදුමයට පත් වෙනවට අමතරව එතන ප්‍රීතියකුත් තියෙනවා සතුටකුත් තියෙනවා මේ අපි අර වෙලාවකට කියන්නේ it's amazing කියලා it's amazing experience කියන්නේ අර ප්‍රීතිජනක ප්‍රියජනක අත්දැකීමක් කියන එක හරිද දැන් එතකොට අපි කියන I am astounded to see you කියලා කියන්නේ ඒක ගැළපෙන්නේ ඒක හරියන්නේ ඒක නිකන් එහෙම astounded වෙන්න පුළුවන් භූතයෙක් වගේ නේද stunned කියන්න පුළුවන් I am stunned stunned කියන්නේ ගල් ගැහෙනවා වගේ එතකොට ඒ කියන්නේ භීතියටපත් භීතියනේ හැබැයි එතන පුදුමකුත් තියෙනවා stunned කිව්වහම හරි දැන් අන්න ඒ වගේ වචන ගොඩක් තියෙනවා මම ඔය කිව්වේ එක උදාහරණයක්. දැන් ඔයගොල්ලෝ ඒ නිකම්ම ආකාරයක එක වචනයක් අරගෙන ඒකේ සිනොනීම්ස් කියලා ගැහුවදී ඒකේ වචන ගොඩාක් එනවා. හැබැයි එකක් වෙනුවට එකක් කියලා එහෙම පාවිච්චි කරන්න බෑ. හරිද? ඒ කියන්නේ ඒක යොදන්න තැනක් තියෙනවා. අනිත් වචන යොදන්න තැනක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද? අපි අර කියන එක වචනයකට ඒගොල්ලෝ ගාව තව තේරුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපේ දැන් හිතමුකෝ දැන් පුදුමය කියලා ඔන්න එකක් තියෙනවා කියලා පුදුමය කියලා. ඒ කියන්නේ ඒ නමුත් ඒ ඉංග්‍රීසි භාෂාවෙදි කරන්නේ පුදුමය කියන එක තවත් කොටස් වලට මෙහෙම කඩනවා. හරිද? ඇමේසිං වෙන්න පුළුවන්, ඇස්ටවුන් වෙන්න පුළුවන්, සර්ප්‍රයිස් වෙන්න පුළුවන්, ස්ටන් වෙන්න පුළුවන්. අන්න තවත් ඒ අර පුදුමය කියන එක අර්ථය තවත් සියුම් අර්ථ ගණනාවකට කඩනවා. හරිද? එතකොට ඒව අතර ඒ එතකොට මේකක් වෙනුවට මේකක් කියලා එහෙම පාවිච්චි කරන්න බෑ. අයි අර්ථය වෙනස්. තේරුණාද? ඒ කියන්නේ ප්‍රධාන අර්ථයක් අරගෙන අපි ඒක තවත් ඒකේ උපකුලක වශයෙන් තවත් අර්ථ ගණනාවකට බෙදෙනවා. එහෙම බෙදලා ඒවත් අපි කතා කරනවා. අන්න ඒකයි භාෂාව සියුම් කියලා කියන්නේ. හරිද? අර දෙන අර්ථය ඕවරෝල් නෙවෙයි. ඒක තවත් කඩලා තියෙනවා. ඉතින් අන්න ඒකෝට දැන් අපි දැනගන්න ඕනේ ඒ වගේ දෙයක් කියන එක තමයි අපි මොන හරි දෙයක් ගැන කතා කරනවා නම් අපි ඒකෝට හරියටම දැනගන්න ඕනේ අපිට අර ඕවරෝල් කතා කරන්න බෑ. එතකොට අපි ඒ දෙන හැඟීම ඒක කියන භාව ප්‍රකාශනය කියලා. ඒ භාව ප්‍රකාශනය ඒ කුඩා කුඩා කොටස් වලට කඩන් වෙනවා. ඒකේ භාව ඒ කුඩා කොඩා කොටස් වැඩි වෙන තරමට භාෂාවක් පොහසත් වෙනවා. ඒ වගේම ඒකේ භාව ප්‍රකාශන හැකියාව වැඩි වෙනවා. ඉතින් ඉංග්‍රීසි කියන්නේ එහෙම අපිට ඒ වගේ ඉගෙන ගන්න තියෙන හොඳ භාෂාව. ඒ කියන්නේ හොඳ භාෂාව කියන්නේ අර විදිහට සියුම්ව යම් කිසි දෙයක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් අපි උදව්වක් විදියට උදව්වක් ගැන කතා කරනවා. උදව්වේ කීයක් තියෙනවද? help කියන්න පුළුවන්. support කියන්න පුළුවන්. aid කියන්න පුළුවන්. favor කියන්න පුළුවන්. හරි තවදිය. මේ මට tag ගාලා මතක් වෙච්ච ටික මම කිව්වේ. හරිද? දැන් help කියන්නේ මොකද්ද? දැන් ඔයා ගිලෙන්න යනකොට ඔයා කියනවානේ help help කියන්නේ. හරිද? උදව් කරන්න කියලානේ. නමුත් නමුත් දැන් ඔයා ඒ වෙලාවට මේ කෑ ගන්න සපෝට් කියලා නෑනේ. එක අර්ථයනේ අපි කියන්නේ නේ. අපි සිංහලෙන් ගත්තොත් එක අර්ථයයි උදව් කරන්න කියන එක නේ. දැන් අපි ඔය වෙලාවට කියන්නේ මට පොඩි සපෝට් එකක් දෙන්න කියලා. මට පොඩි හෙල්ප් එකක් දෙන්න. අපි හරි සිංහලෙන් හිතනනේ කියන්නේ ඒකයි ඒ දෙකම එක වෙන්නේ. නමුත් දෙකම එක නෙවෙයි. හරිද? දැන් help කියලා කියන්නේ අර ඒ වගේ මේ මොනවද? දැන් help සහ support කියලා කියන්නේ support කියන්නේ ලොකු වැඩක්. සමස්තයක් විදිහට කරන දේ තමයි සපෝට් කියන්නේ. help කියලා කියන්නේ අපිට ඉන්ඩිවිජුවලි කරන්න පුළුවන් එකක්. හරිද? දැන් අපි මේ අපිට කියන්න බෑ මේ දැන් ඒ කියන්නේ සමස්තයක් විදිහට කරන වැඩකට අපිට help එකක් කියන්න බෑ. දැන් favor කිව්වොත් මොකද්ද? favor කියන්නේ ගොඩක් වෙලාවට අර එයාට දැන් මට ඔයා favor එකක් කරනවා නම් ඔයා මට උදව් කරනවාම විතරක් නෙවෙයි. එතන අර ඔයා මට පොඩි පක්ෂපාති ගතියකුත් තියෙනවා. අර ඒකනේ අපි කියන්නේ ෆේවරින් කියලා. හරිද? දැන් මෙයාට ෆේවරින් කියලා කියනවනේ අපිනේ. He is favoring mistakes. එතන උදව් කරනවම නෙවෙයිනේ. එයාට පක්ෂපාතීත්වයක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ.
ඒත් කියන ඒ කියන්නේ ආධාර සිංහලින් කියන්නේ ආධාර කියලා. නමුත් එහෙමම ආධාරම් කියන්න බෑනේ. he aided me to get up. එයා මට උදව් කරා නැගිටින්න නේ. ඒකට ආධාර දුන්නා කියන එකම නෙවෙයි නේ. ඒකයි මම කියන්නේ. අර එහෙම ගොඩක් අර මේව 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 මේ පොඩි පොඩි මේවා නේ. කියන්නේ උදව්ව කියන ලොකු අර්ථය අරගෙන ඒ උදව්ව කියන එක තව උපකුලක ගණනාවකට බෙදලා තියෙන. අන්න එතකොට අපිට සියුම්ව අපේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් දැන් ඕවා කොහොමද යොදාගන්නේ කියන එක අපිට ගොඩක් වෙලාවට ප්‍රැක්ටිස් එකෙන්ම තමයි ගන්න වෙන්නේ. දෙවෙනි ක්‍රමයක් නැහැ. මොකද මේ ඒ වගේ දෙයක් සාර අපිට එතකොට යන දැන් ඔයා හිතන්නකෝ ඉංග්‍රීසි ළමයෙක් කොහොමද ඕක ඉගෙන ගන්න කියලා. කොතෙන්ද ඒඩ් යොදන්නේ, කොතෙන්ද සපෝට් යොදන්නේ කියලා අහලානේ. අම්මා තාත්තා කතා කරන විදිහ අහලමනේ. ඉතින් අපිටත් වෙන ක්‍රමයක් නැහැ. ඒකෙම තමයි පාවිච්චි වෙන වෙන පාවිච්චි කරන විදිහල් බලලා 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 තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් නමුත් ඒක ගැන පොඩි අවධානයක් යොමු කරන්න නැත්තම් වෙන්නේ අපි හිතනවා නැත්තම් වෙන ප්‍රශ්නේ මොකද්ද? අපි හිතනවා දැන් ඔය මං කියපු උදාහරණේ හිතන්න උදව්ව කියලා. හරිද? එතකොට දැන් ඔයා කියන්න පුළුවන් මේ help me කියන්නේ නැතුව support me කියන්න. හරිද? එතන වැරදියිද? help me කියන්න ඕනේ දැන් support me කිව්වොත් වැරදියි. හරිද? වාට match එකකදී කියන්න පුළුවන් support me කියලා. හරිද? අන්න එතන හිතන්නකෝ. එතන වෙනස බලන්නකෝ. දැන් ඔයා යන match එකක් ගන්න. හරිද? ඔයා ඔයාගේ යාළුවන්ට කියන support me කියලා. එතන support කියන්නේ මොකද්ද? clap කරන්න, කෑ ගහන්න, ඒ වගේ වනේ. දැන් ඔයා එතන ගිහලා help me කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එතකොට හිතා මේ මනුස්සයා මොනවා හරි වෙලා කියලා. ඒකයි මේ help කරන්න කියන්නේ කියලා. තේරුණාද? ඒ වගේ මේ අපි අර ඒ ප්‍රැක්ටිස් එකෙන් අපි ගන්න ඕනි මේ තැන මේක තමයි යොදන්නේ. එහෙනම් අපි මේක තමයි පාවිච්චි කරන්න ඕනේ වචන කියලා. හරි, එහෙනම් බොහොම ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අවශ්‍ය ආලුව ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක share කරගන්න. Thank you very much. Have a nice day.